අයිබුවන් ඔගොල්ලෝ හැමදෙනාටම තවත් කීමල්ලයාය ලස්සන වැඩසටහනක් තුලින් තමයි අද මම ඔයගොල්ලන් ඉදිරියට ආවේ මම හිතනවා ඔයගොල්ලෝ හැමෝන්ටම පසුගිය පාඩම් වලදී යම්කිසි ස්වර පිළිබඳව එහෙම නැත්නම් ගීත රස ආස්වාදයේ පිළිබඳව යම්කිසි දැනුමක් සහ රස වින්දනයක් ලබා ගන්නට ඇති කියලා ඉතින් ඒ වගේම අදත් ඕගොල්ලෝ හැමෝගෙම ස්වර දැනුම ඒ කියන්නේ කටහඬ පාලනය කරගන්නට ඒ වගේම නිවැරදිව වචන උච්චාරණයට පහසු වෙන විදිහට ස්වර අභ්‍යාසයක් අරගෙන තමයි අද ඇවිල්ලා ඉන්නේ මුලින්ම ඊළඟට අපි තවත් ලස්සන ගීතයකුත් හැමදෙනාම එකතු වෙලා ගයමු හොඳයි දුවල පුතාලට මතක ඇති අපි ස්වර සප්තකය කියලා කිව්වා ස්වර හතක් ගැන කිව්වා සාරීගාමා පාදානී කියන ස්වර හත ගැන කිව්වා ඒ වගේම එය ආරෝහණ සහ අවරෝහණ ක්‍රමයට ඒ කියන්නේ හඬ අඩු ස්වරයේ සිට වැඩි ස්වරයට නැගගෙන යාමත් ඒ වගේම හඬ වැඩි ස්වරයේ සිට හඬ අඩු ස්වරයට බැසගෙන යාමත් ආරෝහණ අවරෝහණ කියලා අපි හඳින්නවා මතක ඇති අද මම හිතනවා ඕගොල්ලන්ට වෙනස් විදිය ස්වර අභ්‍යාසයක් හරි අපි කියනවා හරි මේ ස්වර අභ්‍යාස හරි කැචි කියලා කැචි කියන්නේ හරි ඉක්මනින් පහසුවෙන් අල්ල ගන්නට ඒ කියන්නේ ගායනයේට හුරු වෙන්න ආස හිතන විදිය ස්වර අභ්‍යාසයක් මම මුලින්ම ඕගොල්ලන්ට ගායනා කරන්න හැටි හුරු කරනවා දුවල පුතාලා ලියා ගන්න ඔන්න මුලින්ම සා රී ග सा री ग सा री ग ग ग ये क्या ने तुनें तुनट तमाई मेकर गायने कराने में स्वराभ्यासे सा री ग सा री ग ग ग इतुरु स्वरेट इरक गहन एकत एकत स्वर्या खेती है तो आप गणन गणन इलान्ट री गामा री गामा री गामा मा मा මා මා ඉරා අන්තිමට දෙවෙනි පේළිය ඔන්න දැන් අපි කිව්වේ ඊළඟ තුන්වෙනි පේළියට යනවා ග මා ප ග මා ප ග මා ප ප ප ඉරා ඊළඟට ප මා ග මා ග රි ග රි ස ස ස ඔයගොල්ලන්ට දැන් මේ ස්වර දිස් වෙනවා ඇති ඔයගලන්ට කොහොමද මේක හසුරවන්නේ කියලා ලියා ගන්න අමාරු දුවල පුතාලට මේ මේ බලාගෙන ලියා ගන්න පුළුවන් මේ ස්වර අභ්‍යාසය ඔයගලන්ට ඔන්න ලියලා තියෙනවා හරියට බලාගෙන ඒ අනුව ලියා ගන්න දුවේ පුතේ හොඳයි දැන් මේ බලන්නකෝ හරිම ලේසි හරිම ඉක්මනින් පහසුවෙන් මතක තියා ගන්නටත් පුළුවන් ඒකයි අපි කිව්ව අර කැචි ස්වර අභ්‍යාස හරිම කැචි මේ ස්වර අභ්‍යාසය කියලා හරි පහසුවෙන් මතක තියා ගන්නටත් ගායනයේටත් හුරු වෙන්නට හරිම පහසුයි. ඔන්න බලන්න. හොඳට සා කියන්නකො. සා නැවත වරක් හොඳට සා කියන්න. පළවෙනි පේළිය ස්වර අභ්‍යාසයේ තියෙන පළවෙනි පේළිය සාරේග 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 ග ග නැවතත් සාරේග 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 ග ග හොඳයි දැන් ඊළඟට දෙවනි පේළිය රයන්ින් පටන් ගන්න රේග ගයමු හැමෝම රේ ග ම රේ ග ම රේ ග ම ම ම හොඳයි දැන් තුන්වෙනි පේළිය පටන් ගන්නේ තුන්වෙනි ස්වරයෙන් ඒ කියන්නේ ස රේ ග කියන ස්වරේ බලමු ග ම ම ග ම ම ග ම ම ම ම බලන්න
තව පාරක් අපි ඔක්කොම ළම ගයමු ග ම ප ග ම ප ග ම ප ප ප ඊළඟට අපි දැන් ඔය ස්වර ආරෝහණයට නැගගෙන ගියා අපි දැන් ඔය ටික අපි බහිනවා මෙන්න මේ විදිහට ප ම ග ම ග රි ග රි ස ස ස කොහොමද ප ම ග මාත් එක්කම දුවලා පුතාලා හැම කෙනෙක්ම ගයන්න ඕනේ සාරේ ග සාරේ ග සාරේ ග ග ග රේ ග ම රේ ග ම රේ ග ම ම ම ග ම ප ග ම ම ග ම ප ප ප ම ම ග ම ග රේ ග රේ ස ස ස අසනයිනේ හරිම පහසුයි ලේසි අපිට මතක තියාගන්නට හොඳටම පුළුවන් ඉතාලම ඉක්මනින් හොඳයි දැන් අපි මේ ස්වර අභ්‍යාසයේ අකාරයෙන්ුත් ගයමු ආ අභ්‍යාසයේ වේගය ටිකක් වැඩි කරලා ගයන්නයි හදන්නේ ඔන්න දුවල පුතාලත් මාත් එක්ක එකතු වෙන්න ඕනේ ස්වරාභ්‍යාස උගලම් වෙනම කොටසක ලියා ගන්න දුවේ පුතේ එතකොට උගලන්ට පහසුවෙන් පුළුවන් ගීතයක් ගයන්නට පෙර කටහඬ හරියට නිවැරදිව උච්චාරණය ස්වර උච්චාරණය හඬ පාලනය කර ගන්නට පුරුදු වෙන්නට ස්වරාභ්‍යාස විතරක් එක ගොඩක ඕගොල්ලෝ ලියා ගන්න එතකොට උගලන්ට පහසු වෙනවා මේ මම හැමදාම කියා දෙන ස්වරාභ්‍යාසය එක කොටසකට ගන්න එක ගොනුවක් ඇති කර ගන්න එතකොට දුවල පුතාලට පුළුවන් ඉක්මනින් ස්වරාභ්‍යාස ටික හොයා ගන්න ඊපස්සේ දවස ගානේ ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් හොඳයි දැන් දුවල පුතාලට මම අද මේ ස්වරාභ්‍යාසෙත් එක්කම මං කිව්වා ලස්සන ගීතයකුත් අපි ගයනවා කියලා මේ ගීතයේ පොඩි වෙනසක් තියෙනවා පොඩි හැඳින්වීමක් කරන්නට තියෙනවා දුවේ පුතේ අපි කියනවා මේ අපි දැන් කලින් කරා ළමා ගීත කරා අද අපි කරනවා ටිකක් මේක වැඩිහිටි අපේ තරුණ දුවල පුතාලා ඒ වගේම පාසලේ පාසල අධ්‍යාපනයේට විෂය නිර්දේශයට සංගීතය ගැන දුවල පුතාලටත් මේ ගීතය අයිති වෙනවා ඒක නිසා ගොඩක් දුවල පුතාලා අහලා තිබුණා මේ සරල ගීයක් කරන්න කියලා සරල ගීයක් අහන්නට ආසයි කියලා සරල ගීයක් කියන්නේ දුවේ පුතේ මම ඔයගලට මුලින් කිව්වා මේ හැම එකම සරල ගී තමයි අපි කරේ නමුත් වෙන වෙන ළමා ගීත එතකොට බැති ගී ඒ වගේ අපිට තියෙන වෘත්ති නාට්‍ය ඒ වගේ ගීත තියෙන අතරෙදී සරල ගීතයක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නව නිර්මාණයක් එක්ක ඒ කියන්නේ නව පදවැලක් එකතුව නව තනුවක් යොදපු නව සංගීතයකට අනුව ගායනා කරන ගීතයක් තමයි සරල ගීයක් කියලා අපි කියන්නේ අලුත්ම පද රචනයක් අලුත්ම සංගීතයක් ඇතුව තනුවක් ඇතුව තමයි නව නිර්මාණයක් ගොඩනගන්නේ ඉතින් ඒ වගේ ගායපු ඉතා අතීතයේ ඉඳන් අද දක්වා එකසේ ජනප්‍රියව එන සරල ගීයක් තමයි මේ ඇසේ මధుර ජීවනයේ ගීතා කියලා
අපි හැමෝම ගයන ලස්සන ගීතේ. ඉතින් ඒ ගීතේ මං හිතුවා දුවල පුතාලට කොටසක් කියලා පෙන්වන්න කොහොමද අපි මේ හරියට මේ මං එදා ඔයගලන්ට කියලා දුන්නා කලින් පාඩමක මේ tempo rhythm එකත් එක්ක time signature එකත් මේකට තියෙනවා. නමුත් අපි මේ අපි කියනවා හරියට rhythm එක තියලා කියන්නේ හරි tempo එක හරියට ගන්න ඕනි කියලා. ඒ විදිහට අපි කොහොමද මේ තාලේ තියන්නේ? තාලේ තියන්නේ කියන්නේ අපි ගොඩක් විලයට තාල තියෙන වාද්‍ය භාණ්ඩ තියෙනවා. මම අද ඔයගලන්ට තබ්ලාව මේ උපයෝගී කරගෙන මේ ගීතේ කොටසක් මුලින්ම ගයලා පෙන්නනවා. ඊට පස්සේ අපි මේ සර්පිනාවත් එක්ක හාමෝනියම් එකත් එක්ක මුළු ගීතේම ගයන්න පුරුදු වෙමු. හොඳයි දුවේ පුතේ, එහෙනම් ඇසේ මధుර ජීවනයේ ගීතා කියන ගීතේ කොටසක් මුල් කොටස අපි තාල වාද්‍ය භාණ්ඩයක් වෙන තබ්ලාව එක්ක මුල් කොටස මං දුවල පුතාලට ගයලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ගීතේ ගයමු. හොඳයි, එහෙනම් ලෑස්ති වෙන්නකෝ අහන්න. ඔන්න දුවල පුතාලට මේ තාල වාද්‍ය භාණ්ඩයක් ඔයගොල්ලෝ මන් දන්නවා, හැමෝම දන්නවා මේ තබ්ලාව. මේ තබ්ලාවේ වාදනය කරන්නේ අපි පද. අපි කියනවා දාදරා කියනවා, ත්‍රිතාල් කියනවා, ටේකා තබ්ලා ටේකා කියලා අපි කියනවා තබ්ලා පද වලට. නමුත් අද මම ඔයගොල්ලන්ට ඒ වගේ ලොකු පාඩමක් කියා දෙන්නට යන්නේ නැහැ. මම ඉදිරියේදී දුවල පුතාලට තබ්ලාව කියන්නේ මොකද්ද, තබ්ලාව වාදනය කරන්නේ කොහොමද, ඒ වගේ පොඩි විස්තරයක් ඔයගලන්ට ඉදිරිපත් කරනවා. තබ්ලා ඉගෙන ගන්න ආස දුවල පුතාල වෙනුවෙන් ඒ විදිහට මම ඉදිරි පාඩම් වලදී උගන්වන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ ගීතයට අනුව ලස්සනට කොහොමද අපි මේ ගීතයක් ලස්සනට තාල තියලා කොහොමද අපි ගයන්නේ කියන එක පෙන්වන්න තමයි, අපි ගීතයක් තබ්ලාවට අනුව ගයන්නේ කොහොමද කියන එක පෙන්වන්න තමයි මම මේ ගීතයේ මුල් කොටසක් දුවල පුතාලට වාදනය කරමින් ගයලා පෙන්වන්නේ. එතකොට දුවල පුතාලට පුළුවන් මෙය නිවැරදිව තාල තියලා ගයන්නට පුරුදු වෙන්නට. හොඳයි, ඔන්න බලන්න. ඇසේ මధుර ලස්සන්ට ගයන්න කියන එක දැන් ඔයගොල්ලෝ දැක්ක. දැන් අපි දුවේ පුතේ මුළු ගීතේම දුවල පුතාලට ඔන්න දුවල පුතාලත් එක්කම ගයන්නයි හදන්නේ. හොඳයි, එහෙනම් අපි නැවතත් ගායනය කරමු සර්පිනාව සමග. Mama।
ගීතේ ඔගොල්ලෝ හැමදිනම මේ හැම ගීතයක්ම ලියලා තියාගන්න ඕනි ඒ වගේම ස්වර අභ්‍යාසත් ප්‍රැක්ටිස් කරන ගමන් ලස්සනට ගීත ගයන්නත් දැන් ඉගෙන ගන්න ඕනි හැමදාම ඔන්න ලස්සන ගීතේකුත් ඒ වගේම ගීත ස්වර අභ්‍යාස හෝ එහෙම නැත්නම් වෙනත් සංගීතමය පාඩමක් ඔස්සේ තමයි ගීමල්ලයායි ඔයගලන්ට ගෙන එන්නේ එහෙනම් අදට අපි ගීමල්ලයායි වෙනසටහනින් නවතිමු නැවතත් ඉදිරියේදී ඔයගලන් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන්නේ එහෙනම් දුවල පුතාලා ඔබ හැම දිනාටම ආයුබෝවන්.